දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය බුදු රජාණන් වහන්සේ ලක්දිවට ප්‍රථම වරට වැඩම කළේ අද වැනි දුරුතු පුන් පොහෝ දිනකයි. එසේ වැඩම කළ උන්වහන්සේ යක්ෂ නාග දමනය කොට ඔවුන්ට යහමඟ පෙන්වා දුන් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. බුදු සසුන ලංකා භූමියේ බොහෝ කල් පවතිනු ඇතැයිද තථාගතයන් වහන්සේ දැන වදාළ බව තමයි බෞද්ධ පිළිගැනීම. එදා මෙදාතුර ශ්‍රී ලාංකීය බෞද්ධීන්ට අභිමානවත් උරුමයන් දෙකක් තිබෙනවා. ඒ අනුරාධපුරයේ වැඩවාසය කරන ජයශ්‍රී මහබෝ සමිඳුන් වහන්සේ. ජයශ්‍රී මහබෝ සමිඳුන් වහන්සේ මෙරටට වැඩම කරවන ලද්දේ සංගමිත්තා තෙරණිය ප්‍රමුඛ පරිවාර පිරිසයි. ශ්‍රී ලාංකිකයින්ගේ මුදුන් මල් කඩවනුවේ දන්ත ධාතුන් වහන්සේ. එදා දන්ත ධාතුන් වහන්සේව වැඩම කරවාගෙන පැමිණියේ හේමමාලා කුමරිය ප්‍රමුඛ පිරිසයි. මේ සියල්ලටම ප්‍රමුඛ වෙන්නේ මිහිඳු මාහිමියන් මෙරටට වැඩම කොට බුදුදහම අපට හඳුන්වා දීමත් සමගයි. එදා මෙදාතුර සියල්ල වෙනස් වෙමින් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි සියල්ල අනිත්‍යයි සියල්ල නැසෙන සුළුයි ඒ කියන්නේ සියලු සංස්කාරයන් නැසෙන සුළුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අනාගත ලෝකේ මිනිසුන්ගේ ගුණධර්ම ක්‍රමයෙන් පිරිහෙන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. අනාගත ලෝකයේ ගුණධර්ම වලින් මිනිසා පිරිහෙන විට ආයු වර්ණ සැප බල ප්‍රඥාදීනුත් පිරිහෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එසේම මිනිසාගේ ආයුෂ පවා අවුරුදු 10ක් දක්වා පිරිහෙන බව උන් වහන්සේ අනුදැන වදාළා. එකල්හි ඇතිවන මුර්ගසන් වර්ෂාව නැමැති බිහිසුණු ආයුධ වර්ෂාවෙන් බොහෝ සත්වයින් මරණයට පත්වන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. තථාගතයන් වහන්සේ අදින් වසර 2566කට පෙර වදාළ සියලු දේ අද අප අත්දකිමින් ඉන්නවා. අප අභියස සිදුවෙමින් තිබෙනවා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම මූලික අයිතිවාසිකමක් ලෙස ආගමික නිදහස තහවුරු කර තිබෙනවා. ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානයේ පිරිනමන්නේ. එහින් 10 ව්‍යවස්ථාවෙන් සහ 14 ව්‍යවස්ථාවේ 1 අනුව්‍යවස්ථාවේ ඊ ඡේදයෙන් සියලු ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම සඳහන් වෙනවා. දැන් අපි බලමු ඇත්තටම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා රකින්ට හදන බුද්ධ ශාසනය කුමක්ද කියලා නේද? සැබෑවටම බුදුරජාණන් වහන්සේ ලෝකයට දායාද කළ අතිශය පාරිශුද්ධ භාවයට තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. බුද්ධ ශාසනයට බ්‍රහ්මචර්ය, සද්ධර්මය, ශාස්ත්‍රු ශාසනය ආදී නම්ද භාවිත කරනවා. ඇත්තටම බුද්ධ ශාසනය නවාංග ශාස්ත්‍රු ශාසනය කියලාත් හඳුන්වනවා. ඇත්තටම නවාංග කියලා කියන්නේ ශාසනයේ අංග 9කින් යුක්තයි කියන එකයි. අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය අංග 9කින් යුක්තයි. එහි සූත්‍ර දේශනා සුත්ත නමින්ද, ගාථා සහිත දේශනා ගේය නමින්ද, ගාථා රහිත දේශනා වෙය්‍ය කරන නමින්ද, ගාථාවන් පමණක් ඇති දේශනා ගාථා නමින්ද, ප්‍රසාද සංවේග වශයෙන් උත්සාහ රහිතව මතුවන දේශනා හා ගාථා උදාන නමින්ද, යම් යම් කරුණු ඉස්මතුකට කරන දේශනා ඉතිවුත්තක නමින්ද, බෝසත් සිරිතේ අතීත භාවයන් ඇති දේශනා ජාතක නමින්ද, බුදු සිරිතට පමණක් අදාළ අසිරිමත් දේ ගැන ඇති දේශනා අබ්භූත ධම්ම නමින්ද, ප්‍රශ්නෝත්තර සාකච්ඡාවෙන් යුතු දේශනා වේදැල්ල නමින්ද හැඳින්වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය මෙම අංග 9 යුතු නිසයි නවාංග ශාස්ත්‍රු ශාසනය කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදි මේ කොටස් 9 යුත් ශාස්ත්‍රු ශාසනය බොහෝ කලක් පැවතීමට නම් එය අවබෝධ කරගත් පිරිසක් සිටිය යුතුයි. එය අවබෝධ කරගත්තේ නැති පිරිසක් හිටියොත් ඒ ධර්මය සමාජයෙන් ඈත් වෙනවා. ඇත්තම කිව්වොත් ධර්ම මාර්ගයට බාධා කරුණු සමාජය තුළ බලවත් වෙනවා. එවිට ඒ සමාජය තුළ අර්බුද උග්‍ර වෙනවා. ධර්ම අවබෝධයට බාධක වූ අර්බුද වැළැක්වීමට තථාගතයන් වහන්සේ විසින් පනවන ලද ශික්ෂාපදය වනුයේ විනයයි. දැන් ඇත්තේ විනය පිරිහීම නිසා හටගත් අර්බුදයි. 1985 මැයි 14 ජයශ්‍රී මහබෝ සමිඳුන්ට LTT ප්‍රහාරයක් එල්ල වුණා. ඔබට මතක ඇති නේද? 1998 ජනවාරි 25 ශ්‍රී දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල වුණා. ඒකත් සිද්ධ කළේ LTT ත්‍රස්තවාදීන්. ඒ වගේමයි 1989 පෙබරවාරි 8
දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඊට අදත් චෝදනා එල්ලවන්නේ එදා ක්‍රියාත්මක වූ සිංහල කැරලිකරුවන්ටයි. සමහරුන් ඔවුන්ව අදත් හඳුන්වන්නේ ත්‍රස්තවාදීන් ලෙසමයි. නමුත් අද වන විට අප ඊට වෙනස් විනාශකාරී ස්වභාවයක් අත්දකිමින් සිටිනවා. ඊ අත්අඩංගුවට ගත් YouTube කරුවාගේ ප්‍රකාශවල සිට BMW විකුණන, මහා රංජාවාරම්භල යෙදෙන, කිසිසේත්ම සංඝයා වහන්සේට ගැළපෙන්නේ නැති වාද විවාද කරන, මහා රන් ආලේපිත මාලිගා නිර්මාණය කරන චීවරධාරීන්ද බිහිවෙමින් තිබෙනවා. මේ අතර බෞද්ධ ධර්මය විකුණන් කන්න හදන මිත්‍යා වපුරන තවත් කණ්ඩායමක් බිහිවෙමින් තිබෙනවා. ඒ අය අතර ගිහි සහ පැවිදි දෙගොල්ලම ඉන්නවා. කුරුණෑගල දළදා මාලිගාවක් හදන්න සූදානම් වන්නේ අන්න ඒ ගිහි විකෘතියේම එක් කොටසක් ලෙසයි. හුදෙක්ම මේ රට විනාශමුඛයට ඇද දැමූ ඇද දමන දේශපාලනය හා අනුගතව අප මහා අමාමෑණියන්ගේ ධර්මයට දේශපාලන පාට තවරන විහෙර විහාරද බිහිවීම අද බරපතල අර්බුද නිර්මාණය කරමින් තිබෙනවා. විශේෂයෙන් ගම්පතුල් දෙබෑ කරගෙන චීන කරඬුවක් රැගත් නා රජු ප්ලාස්ටික් බෝතලයක් තුළ සිරවීම මැනි මහා මිත්‍යාවන්ද අපට කියන්නේ විනය පිරිහුණු බව නොවේද? ඇත්තටම බුද්ධ ශාසනයේ කාටවත් එහෙම අතුරුදන් කරන්නට බෑ, විනාශ කරන්නට බෑ. ඒකත් මතක තබා ගත යුතුයි. බුදුරජාණන් වහන්සේම ඒ ගැන මෙහෙම වදාරා තිබෙනවා. ඔබ හොඳට මතක තබා ගන්න, බුද්ධ ශාසනය වෙනත් කිසිවෙකුට අතුරුදන් කළ නොහැකි බව. බුදු සසුන අතුරුදන් කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රාවක පිරිසටමයි. භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ ශාසනය වෙනත් හේතු නිසා අතුරුදන් වන්නේ නැති බව. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන භෞතික පදාර්ථවල වෙනස්කම් නිසා මේ ශාසනය අතුරුදන් වන්නේ නැහැ. විවිධ පුද්ගලයන් ශාසනය තුළම ඉඳලා ශාසනය අතුරුදන් කරන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ. මේ ශාසනයට ඇතුළත් වන අය නිසාම තමයි ශාසනය අතුරුදහන් වන්නේ. එසේනම් මේ ශාසනය අතුරුදහන් නොවීමට නම් කළ යුතු වන්නේ නවාංග ශාස්ත්‍රු ශාසනය මනාකොට ඉගෙනගෙන ශික්ෂාපද මැනවින් ආරක්ෂා කරගෙන මේ කරුණු නිරන්තරයෙන් පාරිශුද්ධ ලෙස පවත්වාගෙන යාමයි. ඒ නිසා ගිහි පින්වතුන් විසින් නවාංග ශාස්ත්‍රූ ශාසනය පුරුදු කළ යුතු ආසේම ශික්ෂාපද මැනවින් රැකීමත් කළ යුතුයි. එසේම පැවිදි ශ්‍රාවකයන් විසින් නවාංග ශාස්ත්‍රූ ශාසනය පුරුදු කිරීමත් ශික්ෂාපද රැකීමත් කළ යුතු බව අප මහා අමාමෑණියන් දේශනා කොට ඇති බව අද ටෙලිවිකියේ අවසන් කරමින් සටහන් කරනවා.